ඔයාල ලංකාවේ සොහොන් මෙන්න මේ විදිහට දැකලා තියෙනවද? හරි මම ඔයාලට අද පෙන්වන්න යන්නේ මේ තියෙන එක්තරා සොහොනක්. එතකොට මේක සාමාන්‍ය දිරාපත් වෙලා තියෙන මේ සොහොන ගොඩාක් පරණ එකක්. හරි ඒ කතන්දර නෙමෙයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. මේ තියෙන්නේ තවත් එක්තරා සොහොනක්. හරිද? ඔයාලට මම දැන් පෙන්වන්න හදන්නේ ලංකාවේ ඔයාලා දන්නවද මෙන්න මේ වගේ ජනප්‍රවාදයේ කොටසක් ඉන්නවා කියලා. මෙන්න මේ සොහොන. මේ මිනි පෙට්ටි කොහමද තියෙන්නේ? මේ මිනි පෙට්ටි තියෙන විදිහ දැකලා තියෙනවද? මේ තැනට යන්නත් ලේසි නෑ. නිකන් අර භයානක ගමන. මොකද මේ මිනිහක් තියෙන තැනකට සාමාන්‍යයෙන් මිනිස්සෙක් කිට්ටු වෙන්නේ නෑ. නමුත් මෙන්න බලන්න, මෙන්න මේ හොඳට බලන්න මේ මිනි පෙට්ටිය. මේ අත ගන්න බෑ. නමුත් මට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ දේවලුත් ලංකාවේ තියෙනවා කියලා. මේ තියෙන්නේ මේ අමුතු දෙයක්. මේ එකපාරම අපිට මේක දැන් අර එක්කෙනෙක් කියලා පෙන්නුවේ. මෙතන බලන්න මේ මිනි පෙට්ටිය හතර වටේටම ඇරලා තියෙන්නේ. ඒතර මේක ඔයාලට සාමාන්‍යයෙන් බොරුවක් කියලා හිතන්න විදිහක් නෑ. මේ සාමාන්‍යයෙන් වැඩි කාලයක් නෑ මේ මිනි පෙට්ටියට. මේ උපරිම ඇති මාස 3ක් විතර වගේ සාමාන්‍යයෙන් ඇති. මේක කොහොම වෙලා තියෙනවද කියලා දන්නේ නෑ. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි පින්නුවේ. මේක සාමාන්‍යයෙන් මිනිය යට තමයි මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා මිනි පෙට්ටි උඩින් තියෙනවා. මිනිසුන්ගේ මිනි පෙට්ටි උඩින් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනප්‍රවාදේ අලුත් දෙයක්, මිනිස්සුන්ට දැකලා නැති දෙයක්. මට පෙන්වන්න ඕන නිසා තමයි මම මෙන්න මේක අරගෙන ආවේ. කවුරුත් හිතන්නේ නැති අලුත් සිදුවීමක්. මේ තියෙන්නේ තවත් එක්තරා සොහොනක්. නමුත් මම ඔයාලට මේ පෙන්නපදේ මෙතන මෙන්න මේ සොහොනේ ඒ විදිහට දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි එක එක මිනිස්සුන්ගේ ආගම් අනුව ඒ දේවල් එන්නේ ඒ විදිහට තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය අදහන විදිහ.